සදසක්කාල හමට ම දත්ක් කකින් වි ෙ ්ෂාණ මගේ ටප් නල්ලට ගලන් ආදරය පිගන්නවා තිං අද මම උගලන්ට රංආාවේ කැට පරිප්පු ව්‍යංචනයක් එහමනැත්ම අපි දන්න විදිහට අර හැන්දකින් බෙදාත්තිී බොහොම හයියට නිකන්ගේ ගන්න හැන්දෙ හැඩේටම කෑල්ලක් කැඩිල වගේ ගන්න විදිහට පරි්පු වයාගන්න විදිියයිටින්න්ක හුගක්දාානගවල්ලට වගේ මොගලන්ට බාත්මුලකට බඳින්න. හොට ගලපෙන ඉතින් ඒවගේම පරිප්පුූ යගන්න පුළුවන් තවත් රස්සවත්ම විදිහක් බලම එහෙනම්මං කොහොමද මේක හදන්නේ මොනව අද අපිට ඕනොවෙන්නේ කියලා. එම මෙ තන රිපටික් හෝදල මේ දිහට වතුර බේරගන අරන්තියෙන ඔගලන්ට මේ පරිපපුනැඇත්තං කඩල පරිපපුුණනත් මේ වෙනුවට මේ විදිහටම යා ගන්නක් පුළුවන් රසට කොහොම නමුත් ඉතිං අවශ්‍ය තරමට පරිපටික් හෝදල අයරගෙන ඒකට මං විදියට ො ගෙඩියකින් භාගයක් විතර කපල එකතු කරගන්න ඕගොලන්ට රතු ූනු ගන්න පුළුව සිදදුලූු ෙක් පහක් විතර මේ විදිහට හීනිියයට ලියයාාගන ඒකත් මේකට එකතු කරගන්න ඉලාඟට අම්මිරිස් කරල් දෙ කක් ඉතර රාම්පේ කාරපීංචා මං මේ විදිහටම එකට එකතු කරනවා. ඉති ගොල ්ටේයියන් කෙනෙක්නෙ යිනම් මේ දිහට උම්ඹබලකටික් එකතු කරගන මේ රස කරගන්න පුළලුවන් එකතු කරගත්තනෑ කියෙල කිසි ප්‍රශ්යාන්න්න ැමති ක ෙකට න් වශන එකතු කරගන්න. ඊලාලන්ට ම මේකට මිරිස්කුඩ ටික් මේ විදිට එකතු කරගන්න ගොඩාක්නේ ටික් දාන යම් මිරිස් ුද්ධාන මේකට පස තෙම්පරාදදු කුද්ධානයගනිසා මිරිස් කුඩ ටික් එකඇතු කරනවා හ අවශ්‍ය තරමට එකතු කරගන්න මේගේ ප්‍රමාණ මෙහම කියලා දෙන්න බෑ ගන්න පරිපපුල ප්‍රමාණ්‍යයානුව ගොල්ලො අඩු වැඩි කල්ල ගන්න ට පසේ අමතුන පහ කුඩ ටිකුත් ම මේට එකතු කරනවා තේහැඳදි භාගයක් විතර. ඊට පස්ස මේ එකතු කරන්නන්නේ වතුරයිතිං ඉක්මනට උයාගන්න වගේ කේතලේ වඋනු අතුර තිබන නිසා මංනුව අතෝ ටික්කතු කරා නැතුව නියමයක් නැහැ ඇල් අතුර ටිකක් එකතු කරත් න්නේ මේක රත්වනකා ඕනු කරන්න වේක විදරයිතිං අ වැඩි පොඩ්ඩක් ඉක්ං හිද උන අතුරට ටික්කඇතු කරලා. දැන් මේක මේ විදිහට ලිපේතිල අපි මේ පරිප්පු ඇටටික වැහැන තරමට එහමනැත්තම් පරිප්පු ඇටටික හොන්දට දිය වෙනකා. තැම්වෙන තරමට වතුර එකතු කරලා අපි මේක තම්මගන්න ඕනිඉති මේ විදිහට කාලවංකර කර උයාගත්දිය උගලන්ට මේකේ ඇටගතිය පොඩ්ඩාකර දිය වෙන්න වතුර මාදිනං වගේ තව වතුර ටිකක් එකතු කර කර මේක හොඳට බෙරිවෙනකං අපි උයාගන්න ඕනේ. හැබැයි එතනද වැඩිපුර වතුර ගොඩාක්කට එකතු කරන්න පාය දකොට අපිට හින්දගන්න. වෙලාන නියිතින් දැම් පරිපපු්ටික ොඳට මගේ තැම්බීගෙන එන නිසා දැම් මේ වෙලා වෙදි මම හොඳ ඔක්කු පොල් කිරි ටිකක් මේකට එකතු කරනයිති ඔගලන්ට පොල්කිරි නැතුවත් මේක හදාගන්න පුළුවන් නමුත් මේ පොල්කිරි ටිකක් එකතුකරන එකෙන් එකට හොඳ රසක් හම්බ වෙනවයිතින් ඒ පොල් කිරි ටිකක් එකතු කරලා මම බොහොම අඩුගින්දරේ මේක තව ටිකක්. ඉ දෙෙන්න්න තියෙනයිතිං මේක අපි අර්ක කියන පාරිපපුටික හොඳටම දියවෙලා තමයි මේ කැට පරිපු වෑංජයේේදී තියෙන්නේෙ දැන් තමයි ම රසේ හැටියට ලොුණු ටිකක් මේකට එකතු කරගන්න එඉති මේක දැකිර දැම්මට පස්ස වතුරටික් තියෙනෙහිද එක මදගින්නන්නේ පෝඩක් හිදන්න ඇරලා අඩියල්ලන්න දෙන්නත්තුව මේ දිට හැඳිගග ඒක එහෙමම හිදෙන අතරතුරේ මම මේකට මේ විදිහට තෙම්පරාදුව හදාගන්න අයිතින් පොයිතාචියයක් කැරගන ඒකට තෙල් පොඩ් ඩක්දාලා තෙල් ටිකරත්තේගෙන එද්දී අබෑට ටිකක් ඒ වගේම කපාගත ලූුණු ටික් මේ විදිහට එකතු කරලා ලූුණු ටික රන්වන් පාට බැදීගෙන එද්දි ඔගලන්ට පුළුවන් ක ෑලිමිරිස් ටිකක් හරිහෙමනැඇතම් මේ විදිහට වේලිච මිරිස්්ටික් ලොකු කෑලිවලට කපල එකතු කරගෙන ඒෙදේවල් බැදීගෙන එද්දී කැමතිනං ආපහු කරපින් චටිකුත් එකතු කරගෙන මේ හැදිච්ච තෙම්පරාදුව අපේ අර උයාගත්ත පාරිප්වයකට එකතු ගරනිතින් කැමති කෙනෙකුට ඔන්න සොදුර වැයටටික්වාගේ එකතු කරගන්නන්. හොල ඉති මේ තෙෙන්පරදුවට එකතුකරා පස්සේ අත්තටම මාර සුවදක් මේ පරිපු වෑංජනයට හම්භවනා අගොලන්ට හදල බැලුවත් තේරේ නැත්තන් සාමානයෙන් අපි නිකං අකිරට පරිපු හොද්දක් වෙලා ඒකට තෙම්පරාදුවක් දැම්මත් ඒ එන සුවඳම තමයිති. හොඳ රස්ස සුවදක් කොගලන්ට හම්බවේ ඉතින් මේකේ තාම තෙතමනේ පොඩ්ඩක් වැඩිහින්දත් එතගතිය වැඩි නිසා මම මේක. ලිපේ ගින්දර පේන නොපෙනන්න තරමට හොඳට මාඩු කරලා මෙන්න මේ වගේ අරෝගලන්ට නිකම් බුබල දාන වගේ පේනවාදීතින් ඒ තරමට ගින්දර හිටින විදිහට මේක හොඳට හින්දවගන්නේ එක තමයි කරන්නෙමකොද ගින්දර වැඩිකරගන්න එපා පරිප්පය ක අපපියරකයන් ොස්සු ොත් වගේ අර තෙෙන්පරාදිවේ රසුවඳනෙම එන්නේ ඇතකොට නිකම් පිලිස් සිච්ච රහක්කෙන්න්නේ එක නිසා පරිස්සමට මදගින්නේ මෙන මේ වගේ වතුර හිදෙනකම් මේක හොඳින් ඔයා ගන්න ඉන් දැ මේ තම රශ්නය න්ද හැඳදකින් කලවන් කරාද ඔගලන්ට මේක තාමනිකං අර සාමාන්‍ය පරිපු හොද්දක් වගේ තමයි තියෙනෙ නමුත්ක විනාඩි දහයක් විතර පොඩ්ඩක් හොඳට නිවෙන්න දෙන නිවනාට පස්සේ ඔගලන්ට තේරෙයි අපි දැන් මෙන්න මේ වගේ හැන්දකින් මේක ගන්න ගියොත්. මෙන මේ විදිට හොඳ ගණකමකට ඒ හැන්දි හැඩේටම අප අගන්න කැට්ට පරිව්‍යංචනයක් හොඳට හදාගත්ත විදිට ඔගලන්ට මේ බෙදාගන්න පුළුවන්. එනඟති හැමති හදල ලන්න දත් මාතේක තු න ගලන්ට හොම ස්තුති දිගටම රැදිල න්න ැනල්ලකත් ස ස් රක් ක ල තියාගන්නන්නේ වගේ මෝගලන්ගේ අදහස් කියයන ලයික ක්දාන්න විඩියක ෂයකරගන්නත් තමතකරන්නේප එන තවදසකමයෝගේ රස්ව ත්‍රෙසිපියක් කරා ඔොල හම්බවෙෙන් එන්න. හැමෝටම සුබ දවස ප්‍රාර්ථ නා කරනවා.